ඔබත් ගේම් ප්ලේ කරනවද? වැඩියෙන් ප්ලේ කරන්නේ ෆ්‍රී ෆයර්ද? ටොප් අප් කරන්න සල්ලි නැද්ද? එහෙනම් ෆ්‍රී account එකක් ගමුද? ෆ්‍රී ෆයර් ප්ලේ කරන ඔයාට මෙන්න අඩගිය අවස්ථාවක්. දිනපතා ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් විදියට එන ID එකයි password එකයි ගහලා custom එකට log වෙලා custom play කරලා win කරන්න. දිනපතා රුපියල් 500ක් දිනා ගන්න. එක දිගට දවස් 5ක් win කළොත් ෆ්‍රී account එකක් දිනා ගන්නත් පුළුවන්. ගේමක් අහලා ගේම් එක ගොඩදා ගන්නේ කවුද කියලා බලන්න. පල්ලෙහා ඇති description එකේ හෝ comment එකේ ඇති link එක click කරලම බලන්න. ගේමක් අහලා ගේම් එක ගොඩදා ගන්නේ කවුද කියලා බලන්න. පල්ලෙහා ඇති description එකේ හෝ comment එකේ ඇති link එක click කරලම බලන්න. ඉතින් පල්ලෙහා තියෙන මචං link එක description එකේ තියෙනවා link එක ඔයාලා හැමෝම ගිහිල්ලා ඒකට join වෙන්න ඔයාලා දවසක රුපියල් 500ක් දිනා ගන්නත් පුළුවන් custom play කරලා හැමෝම යන්න ගිහිල්ලා description එකේ තියෙන link එකට ගිහිල්ලා join වෙන්න. හයි ඉතින් මොකද වෙන්නේ ආහා ඔනි ඉතින් අද මචං විදුවාවා තවත් සුපිරි වීඩියෝ එකක් අරගෙන ඉතින් උඹලා දැන්නත් දන්නේ නැති මොකද්ද වීඩියෝ එක කියලා අද කෙලි මාතර ජාතේ ගොඩක් ඉන්නවා මචං හරිද අද කෙලි මේ ඉන්නවා අපේ දිනිති වල්ගමගේ සමග සංගීත් සතරසිංහ එතකොට අපේ නාපෝලි නිලංක සමග විෂු එහෙ කට්ටි ගොඩක් ඉන්නවා එතෙන් අපේ හසන් KP ඉන්නවා ධම්මික පෙරේරා ඉන්නවා පොඩ පැත්තකින් ගෑවිලා ඉන්නවා ඉතින් වැඩි බයිලා ගන්න ඕනේ නැහැ මුලින් මතක් කරනවා ඔයාල හැමෝටම ඔයාල තම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න මිස්ටර් විදු අපේ channel එක එතකම ලයික් එකක් දැම්ම නැත්නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. එතකොට වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න, ෂෙයා පාරක් දාන්න. ඉතින් එන වැඩි කතා නැතුව අද අපි යන්න අපේ වීඩියෝ එකට ඇතුලේදී සෙට් එමු. හරි ඔනි ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ මචං අද අපේ වීඩියෝ එකට. ඉතින් ඔයාලා දන්නේ නැති අද වීඩියෝ එක මොකද වෙන්නේ කියලා. අද වීඩියෝ එකේ ගොඩාක් කට්ටිය ඉන්නවා. මං කියන්නම් විස්තරේ මුලින්ම. ඉතින් මුලින්ම ඉන්න මචං මේ පැත්තෙන් අපේ මේ පැත්තෙන් නෙමෙයි මේ පැත්තෙන් ඉන්න වචන මරන ගණන් ගන්න එපා. ඉතින් මේ පැත්තේ මුලින්ම ඉන්න අපේ නාපෝලි නිලංක ඉන්නවා. ඒතෙම අපේ නිලංකට යහ පැත්තෙන් ඉන්නවා අපේ විෂු විෂු අයද විෂු එච්චරයි සහෝදරකම් අයියද මල්ලිද නංගිද අක්කද ඒව ඕනේ නැ විෂු එච්චරයි සහෝදරකම් නැ ඌත් එක්ක හරිද ඉතින් ඒත් එක්කම අපේ දිනිති වල්ගමගේ ඉන්නවා ඒත් එක්කම අපේ සංගීත් සතරසිංහ ඉන්නවා ඒත් එක්කම අපේ හෂාන් ටීකේ ඉන්නවා එතකොට අපේ ධම්මික පෙරේරා ඉන්නවා කියන්නේ ඉන්නවා හැබැයි ධම්මික පෙරේරා ඉන්නේ ඇවිල්ලා මේ හෂාන් ටීකේගේ වීඩියෝ එකේමයි ඉතින් ඒ කට්ටිය තමයි ඉන්නේ තවත් කට්ටිය ඉන්නවා ආතල් ගොඩක් ගන්න පුළුවන් ඉතින් වැඩි බයිල ගහන්න ඕනේ නැනම් අපි යන් අද අපේ වීඩියෝ එකට බලමු මොකද වෙන්නේ කියලා මුලින්ම ඉන්න අපේ නාපෝලි ඊළඟ එක අපේ විෂු විෂු උත් එක සහෝදර ගන්න ඈ විෂු නෑ මම සහෝදර නෑ කියන අපහාස කරන හොඳ නෑ මිනිසුන්ට ඒකයි ඔයාලා දන්නවා මම මිනිසුන්ට බයින්නේ නෑ හරිද ඒක මතක තියාගන්න ඕනේ නම අපහාස කරන්නෙත් නෑ බලමු මොකද වෙන්නේ කියලා මුලින්ම තියෙන මචං මොනවද ඒ පේන්නේ නෑ කියන්නේ නාපෝලි නිලංකගේ එකම සතුට ඔහු ආසාවෙන් බලන් ඉන්න මොහොතක් බල මොකක්ද වෙන්නේ කියලා මම දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා ඇත්තටම මම හිතාගෙන ඉන්නේ කලින් මූක මේ කෙල්ලොන්ට විතරයි ආස කියලා දැන් බලාගෙන ඉඳි මම හිතන්නේ කොල්ල මොකක් කරේ කියලා තියෙනවා හරි වැඩි බයිල් ගන්න නැහැ බල මොකද වෙන්නේ කියලා අවුල නැහැ නරන්න හරි සන්තෝසයි හරිම සන්තෝසයි වීඩියෝ එක පටන් ගත්ත ගමන්ම ඉතින් අර විෂු ඉන්නවා මේ ඉතින් මන් දන්නේ ළමාසාරියක් වගේ එකක් ඇඳගෙන ඉන්නේ රෙද්දක් ඇඳගෙන ඉන්නවා කළු පාට මෙහෙම යටට ගහගෙන ඒත් එක්කම තව හැට්ටයක් ඇඳගෙන ඉන්නවා තව බුරිය පේන්නේ නැහැ බඩනේ පේන්නේ බඩ විතරයි පේන්නේ බුරිය පේන්නේ නැහැ පෙකණිය පේන්නේ නැහැ බය වෙන්න එපා කියන දා ඉතින් එහෙම තමයි මම දන්නේ මොකද වෙන්නේ කියලා ඇත්තටම අපි බලමු මොකද වෙන්නේ කියලා ඒක තමයි දැන්ට තියෙන විස්තරේ මේ ලයික් කරමු लाता लाता तमाड़ अबाइट अब करो मैं हमें दां करो मैं करो मैं भी दां करो हाँ इप्पा 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 पोड़ाई होंदे महान सी नेता पोड़ाई बाद में वेन ने बा मैं गल पे ने को गल दे का पेन नो ने आ आ आ गल दे का पेन ने ऐ बट गल दे का तू लल गिंदर गान ने दे हैं ऐ बब මට ඉතින් ඩොටේනවා කියන්න දේවල් අම්මේ නැත්නම් තෝ ගල් යුගයේ ජීවත් වෙන්නේ මට මොකද්ද කියන්නේ දැනගන්න ඕනේ ඇත්තටම ගල් දෙක පේන්නේ නැලු මම හිතන්නේ මොකක් හරි ගල් සීන් එකක් ඇති මේ මන් දන්නේ නැහැ ගින්දර ගන්න වෙන්නේ සමහරක් විට ඕනේ අර මොකද බං අර අවුල නැහැ බං ඔයාට මොංගල්ද ඈ ඔයාට මොංගල්ද නෝටි කොල්ලා පර බොල්ල නෝපොලි නිලංක නෝටි කොල්ලා
අරු රෙද්ද උස්සගෙන නන්නෝ ඉතින් ගල පින්නන්න පේවා එපා 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 මිනිස්සුයෝ Tamanට ඇඟක් තියෙන තමයි ඒ උනාට එමෙ හැමතැනම පින්නන්න ඕනේ උඹ පිරිමියෙක් ද දන්නේ කොහොම වුණත් මං එහෙම අපහාස කරනෝනේ මම බොක්කෙම බොක්කෙම එහෙම මෙතන බොක්ක නෙමෙයි තියෙන්නේ මෙතන හදවත මං හදවතින් කතා කරන්නේ බොක්ක පින්නවල බුලට් පේන්නේ නැහැ මේ මං හදවතින් කතා කරන්නේ ඇත්තටම මොකද මං එහෙම අපහාස කරන්නේ නැහැ මිනිස්සුන්ට මං කියන්නේ ඒක පෙන්වන්න එපා මම නම් කියන්නේ බොකු ඒ කියන්නේ කොහෙල මට කියන්න තේරෙන්නේ නැහැ ලිංග ભેදේ ඕනේ නැහැ එපා එච්චරයි හරි අම්මර මේ මොකද මේ විදුවස සිෂු මම අඩෝ මොකක්ද ඒ වෙන්නේ ගියාංකෝ මේ විදුවටි කියලා මගේ වීඩියෝ එකක් ෆයරල් කරගන්න බෑ 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 මට කියලා මගේ වීඩියෝ ෆයරල් කරගන්න බෑ මං කියන්නේ මොකද මේ සිද්ධිය කියලා මම මේ විෂු කෙනෙක් කෙනාගේ ලයිව් එකට ගියා මේ ඒකෙදි මං කමෙන්ට් දැම්මා එතකොට ඒ කමෙන්ට් වලින් කවුරුරි මොකක් හරි සීන් නැත්තම මේ තියෙන්නේ ඕ ඒ කමෙන්ට් සීන් එක තියෙන හරිද බලමු මොකද වෙන්නේ කියලා ඔයාගේ Facebook page එකක් නැද්ද විදු follow up කරන්න අපිට YouTube විතරයි බං ඉන්නේ FB නෑ අනේ hello FB page එකකුත් හදන්න ඕනට හොඳ අනේ බෑ hello මං අවස නැහැ hello හදන්න හදලා තියෙන්නේ hello FB page එක ඉතින් ඔයාලා මතක් කරන්න මේ විචු මතක් කරගමු ඒකත් එක්ක මම මතක් කරන්න ඔයාලා අපේ තාමත් හරිද තාමත් ඔයාලා අපේ FB page එක follow කරලා නැත්නම් follow කරගන්න මේ තියෙන අපේ FB page එක ළමයි අපි අලුතෙන් හැදුවේ අපි ඒකට videos දානවා ඒකින්ද අනිවාර්යෙන් මේක follow කරගන්න ඕනේ මේක ඔයාලා මතක් කරනවා අනිවාර්යෙන්ම ඒත් එක්ක මතක් කරනවා අයමත් ඔයාලා ආසම දේ උඹලා ආසම දේ අරන් ආව මං ආයෙම තව රස කරලා ඔයාලා ආසම ඔමේගල් videos ඔමේගල් ආතල් පොල් කෙලින් කරන videos ආයි එක එක ඒචරේ පොල් විතර කෙලින් කර ඉතින් තව සුද්දොන්ට ආතල් දෙන videos ඔක්කොම අරගෙන එනවා අපේ ඔමේ විදු channel එකෙන් අපි අලුතෙන් හදලා තියෙන මචං ඔමේ විදු channel එක ඒකත් අනිවාර්යයෙන්ම subscribe කරගන්න ගිහිල්ලා පල්ලෑ description එකේ තියෙන link එක හැමෝම යන්න ඕනේ අනිවාර්යෙන්ම ඔමේගල් ආතල් ගන්න subscribe කරගන්න ඔමේගල් විදු channel එක ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ හරිද අපි බලමු ආයමත් විෂූගේ ඉතුරු තත්ත්වය මොකද කියලා බලමු ඕකේ ඉන්කම් මේකක් තියෙනවනේ crowd එකක් තියෙනවනේ විදු අයියෝ ආයෙත් හොඳ ෆෑන් කෙනෙක් මම වාගේ හොඳ ෆෑන් කෙනෙක් ඔයාලා අපිට මඩේ හොට කිසි ක්‍රෂ් ඔයාලා මඩේ හොට අපි ඔයාලගේ ෆෑන්ස් ලබන් මඩ ගැහුවට අනේ අනේ ඔයාට වැරදිලා නෝටි කෙල්ල නෝටි කොල්ලා කවුරු හරි නෝටියා ඔයාට වැරදිලා මම මිනිසුන්ට මඩ ගහන්නේ නැහැ අපි ඒක අපේ දන්නේ උන් දන්නවා මම මිනිසුන්ට ඇත්ත වශයෙන්ම කියන්නේ හොඳ මම මිනිසුන්ට හරිම ආදරෙයි ඉතින් මම කියන්නේ මිනිසුන්ට හොඳ විතරයි මම මඩ ගහන්නේ නැහැ ඒක ඔයාලා දැනගන්න හරිද මෙයා මේ බොරු කියන්නේ රවට්ටනවා මිනිසුන්ව අම්මට මේ මොකද මේ දිනිතියක් අයින් ඔක් කරගෙන ඒක වාට අනේ හරි සන්තෝෂයෙන් බලමු මොකද වෙන්නේ කියලා මිතර ඔක්කොම ලොකු ඇයි මෙච්චර ක්‍රින්ජ් කියලා වට තේරෙන්නේ මට බලාගෙන ඉන්න බෑ මේව ඇත්තටම ක්‍රින්ජ් කියන්නේ සස් පට සස් ක්‍රින්ජ් ම ක්‍රින්ජ් මහායි දැන් අපි මල් දැකලා නැද්ද බණ්ඩ යකෝ බණ්ඩ කොළඹ ගියා වගේ නෙමෙයි යකෝ පට ක්‍රින්ජ් ඔයාලට මල් දැකලා නැද්ද කියන්නේකෝ ඈ දැන් උඹලා මේ වීඩියෝ එක බලලා කට්ටි මල් දැකලා තියනව නේද ඈ ඔයාලා මේ බලාගෙන ඉන්නේ මලක් දිහා නේ වෙනවා නම් අලක් වෙයි උල්ලෙක් ඉදි මොනවද බං තවත් මල් බලන්නේ දිනිදියක් කිය මොකද මේකේ තේරුම ඈ ක්‍රින්ජ් නේ ඔයා ක්‍රින්ජ් වෙන්න එපා මං ආස නැහැ ක්‍රින්ජ් ආයෙට හරිද දුරස්සල නෙවෙයි යායට මල් ඉදි යායට තියන්නේ නැතුව රවමට තියන්නේ හරි මල් ඉදින් දැකලා නැති උන් වගේ අයියෝ මීමැස්සොත් එනවා මල් වලට මල් වලට මීමැස්සෝ එන්නේ නැතුව හරිද මල් වලට මීමැස්සෝ එන්නේ නැතුව අලිකොටි වලස්සෝ එන්නේද කියන්නේ මට තේරෙන්නේ නැත්තේ ඒකයි මල් වලට මීමැස්සෝ එන්නේ නැතුව අලිකොටි වලස්සෝ එන්නේද එන්නේ what the meaning of this සංගීත සතර සිංහ ඒක කමන්නේ මීමැස්සු තමයි ඉතින් නැත්නම් අලිකොටි වලස්සු වහන්නේ නැහැ නේ මල්වල යූ මේරොන් බොති අනේ බබේ
බඹරුළු මීමැස්සු පිට අම්මට අම්මට හසාවන් පීකේ ගැලපෙනවා. දැන් කලින් දිනිතිලා හිටියා, දැන් හසාන් පියේ ඉන්න. බලමු තවත් මොකක් හරි ආසාවක් ආවර තව එකක් හම් වෙන්නේ නැති මම ආරකට මං හිතන්නේ. බලමු මොකක්ද වෙන්නේ කියලා. අපි ධනවත්ම මිනිසා ධම් එක පෙර මාත්මයාගේ විශේෂ ප්‍රශ්න දෙකක් අහන්න මගේ ගාන පොපි එකක් බොනවා. ඒ හමු වී මූ දැන් මොකවද හම්බෙන්නේ කියලා ඇත්තේ? මූ හම්බෙන්නේ කියලා ඇත්තේ ජොනි සීන්ස්වයි මියා කලිෆාවයි විතරයි. ඇත්තටම මූ මුලින්ම ගියා මචං සංගීත් දිනී බ්ලොග්ස් හම්බෙන්න. ඊට පස්සේ ගියා යෝහානි හම්බෙන්න. හරිද? ඊට පස්සේ තව කවද එක එකව හම්බෙන්න කියන. ඊට පස්සේ කවුද අපේ ඉරාජ් අයියලව, ඊට පස්සේ චින්තිලව, චින්තිලව හම්බෙන්න කියන ඈනේ. කවුද මේ තව කොහොම සෙට් එකක් එන සෙට් එකක් හම්බෙන්න කියන. ඒ මොකටද හම්බෙන්න ගියේ? ඒ ඇත්තටම වියුස් ගන්නද? තියෙන ආදරයට, හරිද, භක්තියට. මූ මුලින්ම ගියා මචං නළු නිලිය හම්බෙන්නේ සංගීත සංගීත දිනී බ්ලොග්. ඊට පස්සේ ගියා ගායකයෝ හම්බෙන්න, අර මේ ඉරාජ්දව, ඊට පස්සේ යෝහානිලව. දැන් දැන් ගිහිල්ලා ධනවත් මූත් ගියා වෙන්නේ. මම වියුස් ගන්නද? නෑ 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 නෑ, වියුස් ගන්න නෙමෙයි. බලමු මොකද වෙන්නේ කියලා. හරි, ඊමට මං එතුමාට ආරාධනා කරලා මැසේජ් එකක් දාලා යනගමන් ඉන්නේ මේ තලවතුකොඩට. තලවතුකොඩ තියෙන රෙස්ටෝරන්ට්. ආ, තලවතුකොඩට යනවා නම් ඔයා ධම්මික පෙරේර හම්බෙන්නේ මේ ඔයා මොකක් කරේ වෙන වැඩකට නේද යන්නේ? නෝටි කොල්ලා, තලවතුකොඩ මොකටද යන්නේ? රෙස්ටෝරන්ට් එකකට මං එතුමාට උඩ 11 තියර තමයි ඉන්වයිට් කරේ. ඉක්මනට යන්න ඕනේ, මං දැන් පරක්කුයි. ඉක්මනට යන්න, ඉක්මනට යන්න, ඉක්මනට යන්න. මොකද පරක්ක වෙලා තියෙන්නේ. අපි ඉක්මනට යන්න. 11 හමාර වෙනකොට, 11 හමාර වෙනකොට ඉන්න ඕනේ. මොකද ධම්මික පෙර මහත්ම නැන ඔය වෙලාවට. ආ, එතකොට මං එතන ඉන්න ඕනේ. අපි ඉක්මනට යන්න, දැන් වෙලාව 11යි. බෑද? නෑ, දවල් ඉක්මනට යන්න. යන් 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 බැරිස්ටා ගයිස්, දැන් මං ඉන්නේ රෙස්ටෝරන්ට් එකේ, කොෆි ෂොප් එකේ. ඒ කියන්නේ ධම්මික පෙර මහත්මයාගේ මගේ මීටින් එක තියෙන තැන. දැන් යා, දැන් ධම්මික පෙර මහත්මයා මෙතෙන් යන තව විනාඩි 5යි තියෙන්නේ. So excited වෙලා ඉන්නේ මම දැන්. අම්මට මේ මොකද මේ? හරි, බලමු. කෙල්ලෙක් කොල්ලෙක් කපල්ලයක් ඉන්නවා. කපල්ලයක් ඉන්නවා, මොනාරි බීමයක් බොන. බලමු මොකද වෙන්නේ කියලා. කිහිපක් නැති බව, ඔබ නොලැබෙන බව දැන නියදුනා. පෙමනුසා මා බූරුවේ කිරත් මුතරන් ඔබ රන් කඳක් ඉස්මුතරම් මේම මට දුක් ගොඩ පෙරෙනවා. හොතු පවා මට දින වරක් මුතර මා මල සවසට ගම්මටේ තියන තාප පුරා. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි මචං වීඩියෝ එක ඉවර වෙන්නේ. හරිද? වෙනවනේ මේ මේ වගේ මේ වගේ මානි මාර්ග තාක්ෂණයක් ලංකාවේ කොහෙවත් නැහැ. ඇත්තරම තියෙන සුපිරි මානි මාර්ග තාක්ෂණයක්. ඒකටෙන් මේ කරර යන්නේ මට බලන් ඉඳි හිරිකිතින්ද මම නැවතුවා. ඉතින් එහෙම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. හරිද? මම මේ මේ මේක ඇවිල්ලා මෙතනින් ආතල් ඉවරයි. ආතල් ගන්න කට්ටිය ඉන්නවා. මම මේ සීරියස් දෙයක් කියන්න යන්නේ මෙතන. ඇත්තරම මේ ඔයාලා මගේ වීඩියෝස් බලනවා ඇති හොඳට හිනාවේ වියාතල් එකේ hina යන්නේ නැතුව තියෙන්න දන්න සමාන සාමාන්‍ය දෙයක් ඒක. ඒ වුණාට මම වීඩියෝ එකක් කරන්න හෙන ගේමක් දෙනවා. හරිද? ඇත්ත මේ සීරියස් කතාවක් කියන්නේ මම වීඩියෝ එකක් කරන්න අඩෝ. මම මේ දවස්වල ඔයාලා දන්නවා රස්නී කියලා දන්නවනේ. ඉතින් මම මේ රස්නී හින්දා මේ මට ෆෑන් එක දාන්නත් බෑ. මොකද ෆෑන් එක දැම්මොත් එහෙම මේකට නොයිස් එක ඇහෙනවා. සද්දි හුලන් සද්දි ඇහෙනවා ෆෑන් එක හින්දා. හරිද? ඒකෙදි මම ෆෑන් එකත් ඕෆ් කරගෙන කාමරේ මේ ටීචර්ට අදින වීඩියෝ කරන්නත් බෑනේ. වීඩියෝ එක කරනවා. මට මේ දාඩිය දාලා තියෙන සැපටම ඔයාලට පේනවත් දන්නේ නැහැ මේ. හරිද? දාඩිය දාලා තියෙන සැපටම මේ පේනවාද කියලා මම හිතනවා. හරිද? දාඩිය දානවා සුපිරියට මේ පේනානේ. හරිද? මම හෙන ගේම් ගන්න මේ ඔයාලා ඔයාලා අඩෝ මම වීඩියෝ දාන්න නැහැ කියලා උඹලා මට බයිනවා. වීඩියෝ දාන්න නැහැ, වීඩියෝ දාන්න, වීඩියෝ දා, වීඩියෝ එකක් දාන්න, වීඩියෝ එකක් කරන්න දෙන ගේමක් මම විතරයි ඩෝ දාන්නේ. හරිද? ඒකෙන් මම මතක් කරනවා මෙතනදී ඔයාලට කවුරු හරි ඔයාලා AC එකක් ස්පොන්සර් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා මම කතා කරන්න. මේ ජෝක් නෙමෙයි, සීරියස් කියන්නේ. ආ, AC එකක් ස්පොන්සර් කරන්න කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ WhatsApp නම්බරේට කතා කරන්න. AC එකක් විතර නෙමෙයි ඔයාලා ප්‍රොමෝෂන් එකට තියෙනවා නම්. හරිද? ඔයාලට එතකොට ඔයාලට YouTube ප්‍රොමෝෂන් එකට කරගන්න පුළුවන්. ඒත් එක්කම අපේ TikTok ප්‍රොමෝෂන් එකට කරගන්න පුළුවන්. දෙපැත්තෙන් ප්‍රොමෝෂන් යනවා. ඒකට කතා කරන්න. ඒත් එක්කම අරකම් මතක් කරනවා AC එකක් ස්පොන්සර් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. මට තවත් මෙහෙම දාඩිය වීඩියෝ කරන්න බෑ. හරිද? AC එකක් ස්පොන්සර් කරලා මම හැමදාම වීඩියෝස් දානවා සත්තයි. හරි, ඒ විදිහට තමයි අද වීඩියෝ කිවර වෙන්නේ. බැලු හැමෝටම thank you. ඒත් එක්කම මතක් කරනවා හැමෝටම තාමත් ඔය අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒත් එක්කම video like එකක් දාන්න, comment එකක් දාන්න, share පාරක් දාන්න. තවත් සුපිරිම වීඩියෝ එකකින් අපි ඉක්මනටම සෙට් වෙමු. ජය වේවා!